ජානකි බදුල්ලේ හාලි ඇල සිට වවුන්‍යාවේ සෙට්ටිකුළම් මුලසිය ලොකු අම්මාගේ ගෙදරට ගියේ මාස ගණනකින්. ඒ ගිය ගමන් ලොකු අම්මා ඇසුවේ ඩිලානි දුව එක්කරගෙන නාවේ ඇයි කියලා. ජානකි කිව්වේ දුව ගෙදර තියාගෙන පාසල් යවන්න අමාරුයි, ඒ නිසා හෝස්ටල් එකක නවත්තලා පාසල් යවනවා කියලා. එහෙන් ළමයි නිතරම එවන්නේ නැහැ කියලත් ඇයි කිව්වා. පුංචි කාලේ නිතරම තම නිවසේ එහෙමෙහෙ දුවපැන්න දැරිය දැන් හොඳින් ඉගෙන ගන්නා දැරියක් යයි සිතා ලොකු අම්මා සතුටු වුණා. දින කිහිපයක් යන විට මහේන්ද්‍රන් වවුන්‍යාවේ ගියේ ජානකී යලි නිවසට එක් කරගෙන එන්න. ඔහු සමග ඩිලානි දියණිය නාව බැවින් ලොකු අම්මා නොසිතුටෙන් පසු වුණා. ඩිලානි ගැන මහේන්ද්‍රගෙන් විමසීමේදී ඔහු කිව්වේ කලකට පෙර ඩිලානි දුව අසනීපයකින් මිය ගිය බව. මේ ප්‍රකාශයෙන් ලොකු අම්මා තැතිගත්තා. ඇයි යලිත් ජානකීගෙන් ඩිලානි දුව ගැන ඇසුවේ යම් සැකයක් ඇති වූ නිසා. එහිදී ජානකී හෙලිකල රහස දරදුක හඳුනන කිසිවෙකුටත් උසුලාගත නොහැකි ඉතා සෝචනීය ඌවාසේම මහ කාලකන්ණි කතාවක් වුණා. තම සැමියා වන මහේන්ද්‍රන් හෙවත් කන්නා නිරතුරුවම ඩිලානි දියණියට වෙනස්කම් කළ අතර තමන් නිවසේ නොමැති අවස්ථාවල ඇය ලිංගික හිංසනයට පවා ලක් කර ඇති බවන්. ඉකුත් 2018 වර්ෂයේ ජනවාරි මස 12 වනදා තමන් වැඩට ගොස් දහවල් ආපසු නිවසට එන විට කන්නා විසින් දියණිය මරා දමා තිබූ බවන් එම රහස හෙළි කළ හොන් තමන්ද මරා දමන බවට ඔහු තර්ජනය කිරීම හේතුවෙන් කිසිවෙකුටත් ඒ ගැන නොකී බවන් තමන් දෙදෙනා එක්ව මලකඳ වත්තේ වල දැමූ බවන් ජානකී ලොකු අම්මා සමග පවසා සිටියා. පූබාලන් ජානකී උපත ලැබුවේ ගාල්ල අක්මීමන ප්‍රදේශයේ. ඇගේ ලොකු අම්මා පදිංචිව සිටියේ වවුන්‍යාව සෙට්ටිකුළම කාන්දි නගර ප්‍රදේශයේ. කුඩා කලම ජානකී වවුන්‍යාවට රැගෙන ගොස් ලොකු අම්මා ඇය හදා වඩා ගත්තා. කල් යන විට ජානකී ඇගේ නැගණියන් දෙදෙනා අයියා ඇතුළු පවුලේ අයද කාන්දි නගරවල පදිංචියට ගියා. ජානකී තරුණ වයසට එළඹීමෙන් අනතුරුව ඇයට මුහුණ දීමට සිදුවුණේ ඉතා කනගාටුදායක තත්ත්වයකට. වයස අවුරුදු 17ක් පමණ වන විට ඇය කිහිප වරක්ම සිය සොහොයුරෙකු අතින් ලිංගික දූෂණයට ලක් වුණා. ඒ තුළින් ජානකීට දරු ගැබක් හටගත්තා. එය විනාශ කිරීමට වැඩිහිටියන් යෝජනා කළා. ඒත් ඇය ඊට කැමති වුණේ නැහැ. වර්ෂ 2009 දෙසැම්බර් මස 10 දින ජානකීට මව්පදවිය ලබා දෙමින් ඩිලානි මෙලව එළිය දුටුවා. දියණියට ආදරයක් තිබුණත් සමාජ ප්‍රශ්නවලින් පැන යාමට ජානකීට ඕමනා වුණේ නැහැ. ඇය ඩිලානි දියණිය සිය නැගණිය වන රාඝවන් වසන්තිට බාර දී විදෙස් රැගියාවකට ගියේ ඒ නිසා. වසර දෙකකට පමණ පසු හිත හදාගත් ජානකී යලි මෙරටට පැමිණියේ අතේ මිටේද යම් ගානක් ඇතිව. එසේ ආපසු පන්නේරු වෙලම් මහේන්ද්‍රන් හෙවත් කන්නා සමග මිතර වූ ඇය තවදුරටත් වවුන්‍යාවේ සිටීමට නොහැකි වූ බැවින් ඩිලානි දියණියද කැටුව කන්නා සමග කොළඹට ගියා. ඒ 2012 දී රට රැකියාවෙන් උපයාගත් මුදලක්ද ජානකී අත තිබූ බැවින් කොළඹ ලෝජ් එකක ටික දිනක් දිවි ගෙවුවද එම මුදල අවසන් වන විට ඔවුන් හාලි ඇල පදිංචියට පැමිණියා. ඒ හාලි ඇල කන්දේ ගෙදර සර්ණියාවත්ත මහතැන්න කොටසේ ලැයිම් අංක 1 පිහිටි කන්නහගේ නිවසටයි. ජානකී හා ඩිලානි දුවසිය නිවසට කැටුව ආ කන්නා ජීවන උපාය ලෙස කුලී වැඩ කළ අතර ජානකී සර්ණියාවත්තේ කම්කරු කාන්තාවක් ලෙස රැකියාවක් ලබා ගත්තා. නීත්‍යානුකූල තමාට අයිති නොවූ දියණිය මහේන්ද්‍රන්ට ඩිලානි වුණා. කල් යන විට ජානකී කන්නහට දාව තවත් දරුවන් දෙදෙනෙක් බිහි කළා. මුලින් ඩිලානි දියණියට ආදරයක් පෙන්වූ කන්නහට ඒ වන විට ඇය වහකඳුරක් මෙන් වුණා. අනුන්ගේ දරුවෙන් අවජාතක දරුවෙක් ලෙස ඇයට පරිභව කළ කන්නා ඇයට වෙනස්කම් කරන්නට වුණා. ඒ අතර පසුගිය 2018 වර්ෂයේ ජනවාරි මැදක් වන විට ඩිලානි දියණිය නිවසේ පෙනෙන්නට නොසිටි බැවින් අසල්වාසීන් ඒ ගැන විමසන්නට වුණා. ජානකීත් කන්නහත් පැවසුවේ දුව වවුන්‍යාවේ නංගියේ ගෙදර සිට පාසල් යෑමට එහි ගොස් හැරළූ බව. එසේ වුවද වවුන්‍යාවේ ලොකු අම්මාගේ ගෙදරට ගිය විට ජානකීට ඇත්ත කියන්නට සිදු වුණා. කන්නහ නිතරම ඩිලානිට වෙනස්කම් කළා. මම ගෙදර නැති අවස්ථාවල ඇයට ලිංගික හිංසන පවා ලක් කර තිබුණා. පොඩි දරුවන් දෙදෙනා නැන්දම්මලගේ ගෙදර නවත්තලයි අපි උදේට යන්නේ. පසුගිය 2018 වර්ෂයේ ජනවාරි මස 12 වනදා මම වැඩට ගිහින් දහවල් ආපසු ගෙදරට එන විට කන්නා ගෙදර හිටියා. ඒත් ඩිලානි පෙනෙන්නට හිටියේ නැහැ. කුස්සියට යන විට ඇය කුස්සියේ බිම උඩිබැලි අතට සිටියා. මම කෙල්ලගේ බෙල්ල මිරිකලා මැරුවා. මේ ගැන කාටවත් කිව්වොත් උඹව මරණවා කියලා කන්නා කිව්වා. මම නැන්දම්මාට මේ ගැන කිව්වාම ඇයත් කිව්වේ මේක පිට අය දැනගත්තොත් අපි සේරටම හිරේ යන්න වෙයි, ඒ නිසා කට වහගෙන හිටපන් කියලා. රෑ වුණාම දුවගේ මිනිය වත්තේ ගල්වලකට ගිහින් දාමු කියලා කන්නා කිව්වා. මම බැහැ කිව්වා. ඊට පස්සේ කන්නා දුවගේ මිනිය පැදුරක ඔතලා ඇඳ යට තල්ලු කරලා පිටව ගියා. සවස ඔහු හොඳටම මත්පැන් බී නිවසට ආවා. දුවගේ මිනිය පහළ ළිඳකට දමා වහමු කියලා කිව්වා. මම ඒකටත් බැහැ කිව්වා. පස්සේ එදා රෑ අපි දෙන්නම එකතු වෙලා ලැයිමට පහළවත්තේ පොල් පැලයක් හිටවන්න කපපු වලක තව ටිකක් හාරලා දුවගේ මිනිය රෙද්දක ඔතලා වල දෙමුවා.
ජානකීගේ ලොකු අම්මාට කීමේ කතාව ඇය ජානකීගේ නැගණිය වන ඝාතනයට ලක් වූ ඩිලානි දැරිය කුඩා කල සිට හදා වඩා ගන් රාගවන් වසන්ති යන අයට මෙම තොරතුරු ලබා දීමෙන් අනතුරුව ඇය මේ සම්බන්ධයෙන් සෙට්ටිකොළඹ පොලිසියට පැමිණිල්ලක් කළා. සෙට්ටිකොළඹ පොලිසිය ඒ පිළිබඳ බදුල්ල මූලස්ථාන පොලිසියට දැන්වීමෙන් පසු බදුල්ල කොට්ටාෂ භාර පොලිස් අධිකාරී වසන්ත කන්දේවන් මහතා සහ බදුල්ල පොලිස් අධිකාරී උජිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් පොලිස් සැරයන් රත්නපාල, පොලිස් කොස්තාපල් ප්‍රකාශ් විජේසේකර, කාර්යවසම් පොලිස් කොස්තාපල් තරංග යන නිලධාරීන් විසින් පසුගියදා හාලිඇල කන්දේගෙදර සෙරණියාවත්ත මහතැන්න කොටසේ ලැයිම් අංක එකෙහි පදිංචි පර්නීර් වෙලම් මහේන්ද්‍රන් හෙවත් කන්නහ නැමැති 32 හැවරදි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වන පූබාලන් ජානකී නම් 28 හැවරදි කාන්තාව එම ලිපිනයේ පදිංචිව සිටි මහේන්ද්‍රන් ඩිලානි නම් 9 හැවරදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් වූ පසු එම සැක්කරුවන් ඉක්ුත් 9 වැනිදා තෙක් පොලිස් රැඳවුම් භාරයේ තබා ගන්නා ලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත් චමේන්ද කරුණාදාස මහතාමියගේ දැරියගේ දේහය එදින යලි ගොඩගෙන ඒ පිළිබඳ පක්ෂාත මරණ පරීක්ෂණ සිදු කරන ලෙස නියෝග කළා. ඒ අනුව පසුගිය 9 වැනිදා සවස බදුල්ල මහේස්ත්‍රාත් චමේන්ද කරුණාදාස බදුල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ බදුල්ල පොලිස් අධිකාරී උජිත් ලියනගේ යන මහත්වරුන් ඉදිරියේ බදුල්ල පොලිසියේ විශේෂ අපරාධ ස්ථානීය පරීක්ෂක අංශය මගින් සැකරුවන් පෙන්වා දුන් ස්ථාන හාරා වළදමා තිබූ දේහය ගොඩගනු ලැබුවා. මලසිරුර ගොඩගැනීමේ අවස්ථාව දැකගැනීමට ප්‍රදේශවාසීන් අතිවිශාල ජනතාවක්ද පැමිණ සිටි අතර ඔවුන් පාලනය කිරීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ජයසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයට දැඩි ආරක්ෂාවක් සලසා තිබූ අතර බදුල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අදාළ දේහය පිළිබඳ පක්ෂාත මරණ පරීක්ෂක සිදු කිරීමට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා විසින් අවශ්‍ය පියවර ගනු ලැබුවා. මහේන්ද්‍රන් ඩිලානි නම් 9 හැවරදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සැක්කරුවන් වන හාලිඇල කන්දේගෙදර සෙරණියාවත්ත මහතැන්න කොටසේ ලැයිම් අංක එකෙහි පදිංචි පර්නීර් වෙලම් මහේන්ද්‍රන් හෙවන් කන්නහ නැමැති 32 හැවරදි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වන පූබාලන් ජානකී නම් 28 හැවරදි කාන්තාව පසුගිය සිකුරාදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉකුද්දා බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා නියෝග කොට තිබුණා. හාරිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් හාලිඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එක් කළා. මේ සති අන්ත පුවත්පතකින් කළ උපුටා ගැනීමකි. රචනය බෝගොඩ රත්නායක.